කැපිටල් ෆන්ඩ් රැස්වීමේ මැදදී අපිට සහභාගි වෙන්න සිද්ධ වුණා. අපි අයත් දේශපාලන පක්ෂේ වන පොදුජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභා රැස්වීමට. එහිදී යෝජනාවක් ඉදිරිපත් වුණා ජනාධිපති වර්ණයට පොහොට්ටුව ලකුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බව. ඒ වන විට ජනාධිපතිතුමා ලිපියක් කරලා තිබුණා. එතුමා ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන බවත් ඒ සඳහා සහය ලබා දෙන ලෙසත් ඒ ලිපියත් ඉදිරිපත් වුණා. රට අනාගතයේදී එවැනි අගාධයකට ඇද්ද නොවැටෙන ආකාරයට ජාතික වැඩසටහනක් නීතියක් බවට පත් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වන නිසා එතුමාට අපි සහයෝගය පළ කළ යුතුයි කියලා පොදු පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාට විරුද්ධව අපි 11 දෙනෙක් ඡන්දය පාවිච්චි කළා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් පොදුජන එක්සත් පෙරමුණටත් බෙහෙවින් ගරු කරන ආදරය කරන අය වුණා. අපි රටට ඊට වඩා වැඩියෙන් ආදරය කරන අය. ඒ නිසා රට මහා අගාධයකට ඇද නොවැටෙන ආකාරයට රටේ අනාගතය පිළිබඳ පැහැදිලි ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරපු නායකය ලෙස අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නැවත වර රට භාර දිය යුතු නායකය ලෙස පිළි අරන් අපි ලෙසින් වැඩ කළා. ඒ පක්ෂයේ තවත් යෝජනාවක් සම්මත කළා. ජනාධිපතිතුමාට පොහොට්ටුවේ අපේක්ෂකයාට සහය නොදෙන අයට විනයානුකූලව පක්ෂයේ විසින් කටයුතු කරනවා කියලා ඒ යෝජනාවට අපිත් පක්ෂ වුණා. සියලු දෙනා ඒකමතිකව ඒ යෝජනාව සම්මත කළා. රටේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපති අපේක්ෂකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවර්ධනය කිරීමට කිසිසේත් කටයුතු නොකරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. අපි ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන්නේ ජනාධිපති වර්ණයට නාම යෝජනා බල දීලා තියෙන ජනාධිපති අපේක්ෂක වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉන්න ජනාධිපතිතුමා. එතුමා භාණ්ඩ බෙදා ඇරීමේ ක්‍රියාවලියකට එතුමාගේ අතින් කිසි විටකත් කළා නැහැ. මැතිවරණ කොමසාරිස්තුමා කිසිවිටකත් කියන්නේ 2024 වර්ෂයේ රාජ්‍ය අයවැලේකදී මුදල් බෙදා වෙන් කරලා තියෙන්නේ මේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා. ඉතින් මැතිවරණයක් තිබුණා, මැතිවරණයක් තිබුණ නැතත් දෙසැම්බර් 31 වන විට විමධ්‍යගත අයවැය අනිකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් වෙන් කිරීමත් ඒවා ජනතා අයිතියට පවරා දීමත් අඛණ්ඩව දෙසැම්බර් 31 වෙනකම් කිරීමට මැතිවරණ නීතියෙන් බාධාවක් නැහැ. අපි නීතිය උල්ලංඝනය වෙනවා රටේ මහජනයාගේ මුදල් වෙන් කරපු ආකාරයට වියදම් කරන්න බැරි වුණොත් එතන අපි වැරද්දකට වැරදිකාරයෝ වෙනවා. ඒවා ජනාධිපතිතුමා ප්‍රවර්ධනය කිරීමක් නෙමෙයි, අයවැයෙන් වෙන් කර තිබුණ මූල්‍ය ප්‍රතිපාදන ජනතාවගේ යහපත පිණිස යෙදවීමක් පමණ. හංගේරියන් තානාපතිතුමා මට දැනුම් දීලා තිබෙනවා ගැටබෙගුවන් පාලම නිරීක්ෂණය සඳහා එතුමා ලබන්නා වූ මාසෙ මුල පැමිණෙනවා ඒ අවස්ථාවට සහභාගි වෙන්න කියලා. එතකොට අපි ඒ ගිහිල්ලා ගුවන් පාලම පටන් ගන්න. ඒක මේ ජනාධිපති වර්ණයක් සඳහා නෙමෙයි, මේ ණය ආපසු නොගෙවීම නිසා නතර වෙලා තිබෙන ව්‍යාපෘති පටන් ගන්න. මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී බියෙන් හා සැකෙන් තොරව ඡන්දය පාවිච්චි කරන්නත් අවශ්‍ය සියලු දේ කරන්න අපි අපේ යුතුකමක් වගකීමක් ලෙස සලකනවා.